දැන් අලුතෙන්ම තියෙන කාරණාව තමයි ළමා අමාත්‍යාංශයේ බලවක් කියන්න පමණක් ළමයි ඉස්කෝලේ යනවා ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නව නම් දවසක් කර දවසක් තමයි shift එකට ඉස්කෝලේ යන්නේ ඒ කියන්නේ අය අම්මලා තාත්තලාට දරුවෝ දවස් දෙකෙම ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ අපි දන්න ආර්ථික ප්‍රශ්න තිබ්බ රටේ ආර්ථික ප්‍රශ්න මත අපිට කියන්න පුළුවන් මුදල් නොමැතිකමෙන් දැන් ගරු මන්ත්‍රීතුමා කිව්ව වගේ එක්කෙනෙක් ගෙදර ඉන්නවා අනිත් එක්කෙනාට යන්න මුදල් නැහැ shift එකට යන්නේ කියලා කියන ඒ අපි දකින්න මේ දේශපාලනික කෝණයෙන් දකින්න දේවල් නේ නමුත් මේ හා සම්බන්ධව ඇත්තටම පරිශාත්ම කෝණේ මේ වෙනකොට බහුතරයක් පාසල් සෑහෙන පාසල් ප්‍රමාණයක් වැසී යාමේ අවදානමක තියෙනවා ග්‍රේඩ් 1 පන්ති වලට ළමයි ඇතුළත් වීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩු වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමක්වත් තියේද පසුගිය වර්ෂයත් එක්ක සංසන්දනය කිරීමේදී මේ වර්ෂය තුල ළමයින්ගේ පාසල් වලට ඇතුළත් වීමේ ප්‍රවණතාවය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා දැන් ඕගොල්ලෝනේ මේ ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මැදිහත් වෙන ආයතනේ කාරණා දෙකක් එතන මම හිතන්නේ උපකල්පනයක් තිබෙනවා මේ දරුවෝ ඇතුල් පාසල් වලට අපේ 325000ක් වාර්ෂිකව ඇතුල් වෙනවා දල වශයෙන් ඒ 325000 අඩුවීමක් තිබෙනවා ඒක තමයි දත්තයන් අපිට කියා දෙන්නේ. ඒකට උපකල්පනයක් තිබෙනවා මේ දරුවෝ එන්නේ නැතුව ඉන්නවද පාසල් වලට කියලා. ඒකේ හේතුව නම් ඒ දරුවෝ විකල්ප පාසල් හොයාගන්නවා. ඒ කියන්නේ ජාත්‍යන්තර කියලා නම් කරන පාසල් වලට සහ ඒගොල්ලෝ කෙලින්ම GC ලන්ඩන් ඔයිල් ලන්ඩන් නේල් කරන තත්පෙට ඒගොල්ලෝ කෙලින්ම ඉංග්‍රීසි මීඩියම් වලට යනවා ස්වභාවතුමා. ඔව් නෑ ඒක අපේ ඔනරබල් මිනිස්ටර් ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්කූල් ටයන් ඉතම සුළු ප්‍රමාණයක් නෝ නෝ there are no drop out school drop out ප්‍රමාණය උගක් මඩුයි අපේ මගේ නෙමෙයි මිනිස්ටර් එක. ඔව් දැන් මන් දන්න තරමින් කඩුවෙල පාසල් 33ක් තියෙන දැන් පාසල් දෙකකට එක ළමයෙක්වත් පළවෙනි පන්තියට ඇඩ්මිෂන්ස් නෑ. Yeah that is because everybody wants to go these are not national schools no. No no these are government. No national schools නෙමෙයි නේ ඔවා. No no no. ඇයි තේ කොමල national school යන්න photo එකකින් ඇවිල්ලා ඉන්නවා national school යන්න ඕනේ කියලා රජේ නිලධාරින් කියනවා national school යන්නයි කියලා මේ BOI ඉන්න කට්ටිය කියනවා අපි මෙච්චර ආදායම් ගෙනත් තිනවා doctors ලා විත් කියනවා ඉතින් සමහරක් ඔය ග්‍රාමීය කියලා කියන පාසල් වලට පහසුකම් දෙනතුරු දෙමව්පියෝ මම යවන්නෙත් නැහනේ ඔබතුමා යවන්නෙත් නැහනේ ස්වභාවත්වම drop out එකක් නෙමෙයි තියෙන්නේ උතන we are arguing to say it's not a school drop out we are having අපේ ලිටරසි රේට් එක අඩු වෙලා තියෙනවා. අපි 96 සිටි එක 95 වෙලා තියෙනවා. 1% අපි අඩු වෙලා තියෙනවා මොකක් කර මේ කාල පරිච්ඡේදයක. නමුත් දරුවන් පාසල් යන්නේ නැතුව ගෙදර නැවතිලා ඉන්නවද ළමා කාලයේදී කියන එක හොයලා බලලා තින් මම නෙමෙයි අපි අධ්‍යාපන මාත්‍යංශය එහෙම එකක් නැහැ. දරුවෝ යනවා පාසල්. පාසල් ඇතුළට යනවාට පස්සේ දරුවන් මොකද වෙන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ඩ්‍රග්ස් ගන්නවා. ස්වභාවතම මේ කාරණාවේදී මෙතන පළවෙනි කාරණාව තමයි මේක අපි තේරුම් ගන්න ඕනේ මේක විමධ්‍යගත විෂයක්. මෙතන පරිවාස දෙපාර්තමේන්තුව කොළඹ කටයුතු කිරීමේදී ඔවුන් ඉතාමත් සීමිත විෂයපතයකට ගොනු වෙලා තියෙනවා. අද වෙනකම් මේක පනතකින් නීතිගත වෙලා නැහැ. පනතකින් නීතිගත වෙලා නැහැ. ඒක නිසා මම හිතන්නේ අර විෂයන් සම්බන්ධව වෙනත් කාරණා ගොඩක් දේවල් වලට බැඳීම් අඩු වෙලා තියෙනවා. ඒක නිසා මම අවධානය යොමු කරනවා මේක නිශ්චිත පනතකින් නීතිගත කිරීමේ ක්‍රියාවලිය සඳහා වන ප්‍රවේශය වෙන්න මම හිතන්නේ දැන් අවුරුදු පළාත් සභා හැදුනට පස්සේ ඉඳලම මේක මෙහෙම්ම යනවා නමුත් පනතකින් නීතිගත වෙලා නැහැ ඒක නිසා ලේකම්තුමියගේ අවධානය යොමු කරනවා පරිවාස දෙපාර්තමේන්තුව නිශ්චිත මොකද මේක පළාත් විෂයක් බව ඇත්ත නමුත් ජාතික මට්ටමේ ප්‍රතිපත් සම්පාදනය සහ දැන් මේ කියන කාරණා ක්‍රියාත්මක කිරීමේදී විශාල කාර්යභාරයක් තියෙනවා ඒක නිසා ඒක අධ්‍යාපන මාත්‍යංශයෙන් මම දන්නා හොයනවද නැද්ද කියලා පාසල් නොයන දරුවන් සහ නොයන හේතු සම්බන්ධ හොයනවද බලනවා කියලා නෑ. ඒතකොට ඒ වගකීම පැවරෙන නිශ්චිත නිලධාරියෙක් හරියට ක්‍රියාත්මක වෙන්න ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිය ඉන්නවා පරිවාස නිලධාරියන් ඉන්නවා. නමුත් ඔහුන්ට ඒ වගකීම හරියට පැවරෙනවද? ළමයි පාසල් යන්නේ නැත්තේ කොහෙද? යන්න ඇති හේතුවත් හොයන්න වෙනවා. දැන් ඒකෙදි දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක මේ පාසල් වැසී යාම සම්බන්ධව මීට වඩා වෙනත් ආකාරයකින් මම නම් දකින්නේ අපේ රටේ පාසල් 10022ක් තියෙනවා. මේ පාසල් පද්ධතිය හැදෙන්න බලපෑවේ දැන් මේට අවුරුදු 30-40කට 50කට රට කලින් එදා තිබි තත්ත්වයන් නේ අද තත්ත්වයන්. එදා එක පවුලක ළමයි ප්‍රමාණය වැඩි. එතකොට ඒ ගම්ම යමක් කමක් තියෙන කෙනෙක් කොහේ හරි ස්කෝලයක් පටන් ගන්නවා ස්කෝලයක් හරිනවා පවත්වගෙන යනවා. එක පවුලේ 7-8යි 9යි ස්කෝලේ ළමයි ඉන්නවා. දැන් අද ඒ පවුල් වල ළමයි ප්‍රමාණය අඩු වෙලා.
එතකොට ඒක නිසා ඉස්කෝලේ ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණය අඩු වෙලා තියෙනවා තියෙන කාලේ. අනිත් වෙලාවට එදාට වඩා අද ප්‍රධාන පාසලකම් වැඩි. ගමෙන් නගරයට එන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ පාසල් පද්ධතිය දිහානවා. ඉතින් ඒක නිසා මේ පාසල් පවත්වා ගැනීම සම්බන්ධ මේ පාසල් සම්බන්ධ විධිමත් ඇගයීමක් ඒක වෙන්න ඕන. ඒක මේ දෙපාර්තමේන්තුව නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් වෙන්න ඕන. එතකොට මගේ ඉල්ලීම වෙන්නේ දැන් මේ පාසල් නොයන දරුවන් ඇයි නොයන්නේ? දැන් අලුතෙන්ම තියෙන කාරණාව තමයි ළමා අමාත්‍යාංශයේ බලවක් කියන්න. දැන් පමණක් ළමයි ඉස්කෝලේ යනවා. ගෙදර ළමයි දෙන්නෙක් ඉන්නව නම් දවසක් කර දවසක් තමයි shift එකට ඉස්කෝලේ යන්නේ. ඒ කියන්නේ අය අම්මලා තාත්තලාට දරුවා දවස් දෙකෙම ඉස්කෝලේ යවන්න සල්ලි නැහැ. ස්කූල් සර්විස් එකට දෙන්න හරි බස් කුලිය හරි දෙන්න සල්ලි නැහැ. එතකොට දවසක් එක ළමයක් කරනවා අනිත් දවසේ එක ළමයක් කරනවා. ඒ තමයි ගොඩක් තැන්වල ගම් චෝදනීය තත්ත්වය. ඉතින් දැන් ඒ වගේ තැන්වල පසු විපරමක් වෙන්නේ ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඉතින් ඒක නිසා මම දන්නේ මේක මේ කාරණා වෙනත් දිශානෙදී යනවා. ඒ අධ්‍යාපනය සම්බන්ධ කාරණා පාසල් නොයන ළමයි සහ නිවාසගත වීම වැළැක්වීම සඳහා වන ව්‍යාපති නිවාසගත වීම වැළැක්වීම සඳහා වන ව්‍යාපති මොකද දැන් ඔය නිවාසගත වීම ළමා නිවාස වලට එන සහ අපරාධ වලට කරන පරිවාසගත වීම ළමයි වෙන්න හේතු ගත්තාන් පස්සේ දෙපාර්තමේන්තුව පහුගිය කාලේ ඉස්සර ගොඩක් සමීක්ෂණ ගණනාවක් කරලා තියෙනවා. හැබැයි ඒවට මුදල් අමාත්‍යාංශ පැත්තෙන් මුදල් කොමිෂන් පැත්තෙන් සාධනීය මැදිහත් වීමක් වෙන්නේ නැහැ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. දැන් පළාත් සභාවල ව්‍යාපතියක් තියෙනවා කර සභාපතිතුමා ළමයින්ට මාස රුපියල් 1000 බැගින් මාස 12ක් රුපියල් 12000ක් දෙනවා පාසල් යන ළමයන්ට අවශ්‍ය උපකරණ ගන්න. දැන් මේ ව්‍යාපතියට මුදල් ගන්න ගියාම මුදල් කොමිසමට වැඳලා කකුල් දෙක අල්ල වැඳලා තමයි යන්තම් ප්‍රමාණයන් වැඩි කරගත්තේ. ඒකට හේතුව මොකද මේ ළමයි දුප්පත්කම නිසා තමයි ඉස්කෝලේ යන්නේ නැත්තේ. ඒක නිසා ඒ පාසල් සහ වෙනත් අපචාර වලට යන්නේ නැදියත් වෙන්නේ ඉස්කෝලේ යන්නේ නැති නිසා අධ්‍යාපන නොලැබෙන නිසා ඒක වළක්වන්න කියා මාර්ගයක් නැහැ. ඉතින් දැන් මේ වගේ අර යම් ප්‍රතිඵල පෙන්නපු වැඩසටහන් වලට මුදල් අමාත්‍යාංශය සහ මුදල් විශේෂ මුදල් කොමිසම අනුමැතිය ලබා දීමේදී ඉතාමත් වෙනත් දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මම දන්නේ දෙපාර්තමේන්තු විදියට යම් අධ්‍යයනයක් කරන්න වේවි. අධ්‍යයනයක් කරලා තියෙන අධ්‍යයන වලට උත්තර හොයන්න වේවි. මොකද ළමයි නිවාසගත වීම වළක්වන්න තියෙන වෙනත් උපක්‍රම සහ වෙනත් දේවල්, ඒ කියන්නේ වැරදිච අපරාධ වලට යොමු වීම වළක්වන්න තියෙන දේවල් සම්බන්ධව සහ පාසල් යන දරුවන් නිවැරදිව පාසල් යනවද යන්නේ නැති හේතු සම්බන්ධ මැදිහත් වීමක් වෙන්න තියෙන. මෙන්න මේ කාරණාව තමයි පරිවාස දෙපාර්තමේන්තුවේ අර මූලික කාර්යභාරය බවට පත් වෙන්න ඕනේ. මේක කරන්න පළාත් සභාව විතරක් බෑ. ඒක ජාතික ප්‍රතිපත්තිය හදන්න ඕන පරිවාස දෙපාර්තමේන්තුවේ. ඒක සඳහා නිශ්චිත කාර්යභාරයක් සඳහා වන වැඩපිළිවෙලක් පනතකින් සහ පනතකින් ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න කියන අවධානය යොමු කරනවා. දැන් අපි කවුරුත් දකින්න දැන් මන්ත්‍රීතුමල්ලා දකින්න අපේ මිනිස්ටර් දකින්න ඇංගල් එක නෙවෙයි සමහරට අපි කවුරුත් පර්යේෂණයක් මේකේ කරලා නැහැනේ. මේ ළමයි එනේ අඩුවේ මේක සඩන් ඩ්‍රොප් එකක්නේ. දැන් මේ අවුරුදු ගාණක් පවත්වන පාසල් එක පාට එක ළමයෙක්වත් ඇඩ්මිෂන්ස් වලට නොඑන්න මොනහරි හේතු බලපාලා ඇති. මේක දේශපාලඥය හැටියට අපි දකින කෝණයකින් නෙවෙයි මේක හරියට මොකද්ද ඇත්ත තත්ත්වය කියන එක තේරුම් ගන්න ඕනේ. හරි, අපි දන්නවා ආණ්ඩු විවේචනය කරනවා මේ තියෙන ආර්ථික අර්බුදය කියලා අපි දකිනවා. නමුත් මේකට ඇත්තම කාරණේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් පර්යේෂණාත්මකව හොයාගෙන නැහැනේ මේ සම්බන්ධයෙන්. මොකද මේ හේතු කියන එක අපි දන්නවා ආර්ථික ප්‍රශ්න තිබ්බ රටේ ආර්ථික ප්‍රශ්න මත අපිට කියන්න පුළුවන් මුදල් නොමැතිකමෙන්. දැන් ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ එක්කෙනෙක් ගෙදර ඉන්නවා අනිත් එක්කෙනාට යන්න මුදල් නැහැ ෂිෆ්ට් එකට යන්නේ කියලා කියන. ඒ අපි දකින මේ දේශපාලනික කෝණයෙන් දකින දේවල්නේ. නමුත් මේ හා සම්බන්ධව ඇත්තටම පරිශාත්මක ඕනේ. නෑ, ඒකම විතරක් නෙවෙයිනේ ගරු මන්ත්‍රීතුමා මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි දකින්නේ ඒ කාරණේ විතරයි. නමුත් මීට වඩා කරුණු කාරණා රාශියක් ඇතිනේ මේකට හේතු වෙච්ච. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මොනව හරි දෙයක් හොයාගෙන තියෙනවද? දැන් ළමයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී අධ්‍යාපනය කියන එකත් ප්‍රමුඛයිනේ. එතකොට මේ හා සම්බන්ධයෙන් මොකද්ද දෙපාර්තමේන්තුවක් හැටියට ඔයගොල්ලෝ කරලා?